වෙලාව YouTube නාලිකාවටයි ඔබ අපි මේ විදිහට බොහොම ගෞරවයෙන් ආදරෙන් අද දවසේදී පිළිගන්නේ වේලාව. අපි හැමෝම අපේ වේලපත් කඩිය පරීක්ෂා කරගන්නවා ඒ කනුව කටයුතු කාරණා මොනවා හරි කරන්න තියෙනවද කියලා බලලා ඒ දේවල් කර කියාගෙන අපි අපේ ජීවිතය වරක් පහසුවෙන් සැහැල්ලුවෙන් ඒ වගේම සතුටින් ගෙවන්න තමයි හැම දවසකම උත්සාහ කරන්නේ. ඉතින් එහෙම වෙනකොට මේ කාල සීමාවේදී මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා හොයලා බලනකොට ග්‍රහ මාරු එහෙමත් සිද්ධ වෙනවා කියන කාරණාව අපට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ ග්‍රහ මාරු සිද්ධ වෙන්නේ කොහොමද? මේක ඔබට බලපන්නේ කොහොමද? රට බලපන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක මහත්මයාත් සමගින් අයිබෝන් කැලුම් මහත්මයා අයිබෝන් මෙදාසරේ පුව මාරුවක් සිද්ධ කරගන්න ග්‍රහයෝ කවුද? මොකක්ද මේ ග්‍රහ ග්‍රහමාරුව දැන් අගෝස්තු මාසේ ගත්තාම සිද්ධ වෙන පළවෙනි ග්‍රහමාරුව විදිහට සලකන්න පුළුවන් සිකුරු ග්‍රහමාරුව. මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ අගෝස්තු මාසේ 7 වෙනිදා. අගෝස්තු මාසේ 7 වෙනිදා උදෑසන 10:59 ට සිකුරු තමන්ගේ රාශි මාරුවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඒ වෙනකන් ගමන් කරන්නේ මිතුන රාශියේ. මිතුන රාශිය අත්හැරලා කටක රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. අපි මේකට කියන්නේ එතන ග්‍රහ සංක්‍රාන්තියක් නැත්නම් ග්‍රහයක රාශියකින් රාශියකට මාරුවීමක්. අපි කියන්නේ හරියට ගත්තොත් එහෙම ප්‍රදේශය වෙනස් කළ අලුත් තැනකට යනවා වගේ අදහසක්. ඒ නිසා සිකුරු එතකොට කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම විදිහට අපිට මේක සලකන්න පුළුවන්. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් දන්න විදිහට සිකුරු කියලා කියන්නේ හරි මනමාලයෙක්. එතකොට මේ මනමාලයා තවත් අලුත් නිවහනකට යනකොට රටට මොන වගේ බලපෑමක් කෙල්ල වේද කියලා මතක්. සාමාන්‍යයෙන් ගත්තහම කටක රාශිය ගත්තහම අපි සාමාන්‍යයෙන් ලංකාවේ යම්කිසි සිද්ධාන්තයක් පරීක්ෂා කරනකොට රාශි දෙකක් මුල් කරගන්නවා. එකක් තමයි කුම්භ රාශිය. කුම්භ රාශිය මුල් කරගෙන ඉවරලා අපි සාකච්ඡා කරනවා. ලංකා කේන්ද්‍රීය විද්‍යාල ගන්න කුම්භ රාශිය. කුම්භ මීන මේෂ වෘෂභ මිතුන කටක කියලා කියන්නේ ලග්නයෙන් 6 වෙනි භාවය. එතකොට 6 වෙනි රාශිය. එතකොට ඊට අමතරව අපි ගන්නවා ජනරජ කේන්ද්‍ර සරහන විදිහට සිංහය ගන්නවා. එතකොට සිංහයෙන් 12 වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් ගත්තාම නරක නැහැ. හැබැයි අර ඔබ කිව්වා වගේ අලුත් ආකාරයක සම්මුති එහෙම නැත්නම් අලුත් ආකාරයක එකඟතා ඇතිවීම ඉඩකඩක් ඉස්සරහට පවතිනවා. මොකද විවිධ පාර්ශ්වයන් සිකුරු කියලා කියන්නේ අර කිව්ව මනමාලිය. එතකොට මනමාලිය කියන අදහස අපි මේකේ දිගන්නේ සිකුරු කියලා කියන්නේ. ඇත්තටම ගතොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සිකුරු ග්‍රහවලේ සුරතලිය විදිහට තමයි සලකන්නේ කපැත්ත. එතකොට කුම්භ ලග්න කේන්ද්‍රයේ 6 වෙනිදාට කියලා කියන්නේ එන්නේ සතුරු ස්ථානයට. හැබැයි 6 වෙනි දැන් කතා කරන විදිහත් එක ගත්තොත් නම් ටිකක් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව 6 වෙනි සතුරු ස්ථානය රෝගී ස්ථානය. එතකොට සතුරු ස්ථානයේ රෝගී ස්ථානයේ සිකුරු ආපුවාම ගොඩක් වෙලාවට කාන්තාවන්ට අපල උපද්‍රව ඇති වෙන්න පුළුවන් ඉඩ කඩකුත් තියෙනවා. ඒ කියන්නේ ලෙඩ රෝග ආදී දේවල් වලට රෝහල් ගත වීම වලදී කාන්තාවන්ට යම් යම් පීඩාකාරී ස්වභාව ඇතිවීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. මොකද රෝහල් ස්ථානයේ රෝගී ස්ථානයේ විදිහට අපිට මේක රෝහල් ස්ථානයේ 12 වෙනිනුත් කියවෙනවා. ඒ වගේම 6 වෙනෙන් රෝග බාධක සතුරු කරදර ආදී දේවල් සිද්ධ වෙනවා. එහෙනම් කාන්තාවන්ට සිද්ධ වෙන සතුරු කරදර වගේ දේවල් පිළිබඳව කාන්තාවන්ට සිද්ධ වෙන රෝගී තත්වයන් නිසා ඇති වෙන්න පුළුවන් හානිකර තත්වයන් පිළිබඳව අහන්න දකින්න සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් ඒකෙදි තියෙනවා. ඒ වගේම රටක් විදිහට ගත්තහම සතුරන් එක්කත් බොහොම මිත්‍රශීලී ස්වභාවයකින් කටයුතු කරනවා. මේ අපි කියව රට ඇතුලේ ගත්තට අපි රටක් විදිහට වෙනම ගත්තාම සතුරු ස්ථානයේ සිකුරු ඉන්නවා. එහෙනම් සතුරවත් පොඩ්ඩක් ආදරයෙන් කලමනාකරණය කරගන්න දරන උත්සාහයක්. සතුරවත් යම් ආකාරයකට කාලය සතුරගේ කාලයත් එක්ක ගනුදෙනු කරලා සතුරත් එක්ක එහෙම කරන ගනුදෙනුවක්. ඒ වගේම මේක තාක්ෂණයේ මත IT ශේෂ්ත්‍රයේ තාක්ෂණික ශේෂ්ත්‍රයත් එක්කලා රටේ වැඩ කටයුතු වලට IT තාක්ෂණික ශේෂ්ත්‍රයන් සහ සම්බන්ධී කරගෙන ඒ IT තාක්ෂණික ශේෂ්ත්‍රයන් කොහොමද රටේ ක්‍රියාවලියට යොදාගන්නේ කියන සාකච්ඡා වීම සිද්ධ වෙන්න පුළුවන්කම පවතිනවා. හැබැයි ජනරජ කේන්ද්‍රයෙන් ගත්තොත් එහෙම සිංහ රාශියෙන් 12 වෙනි සිකුරු ඉන්නවා කියලා කියන්නේ එහෙනම් ආණ්ඩුවට විරුද්ධව කාන්තා හඬ ටිකක් ප්‍රබල වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒකත් එක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ කාන්තාවන්ට අසුබයි කියන කාරණාව. මොකද සිංහ රාශිය විදිහට ගත්තාම වැටෙන 12 වෙනි 12 වෙනි කියන රෝහල් ස්ථානයේ බන්ධනාගාර මුහුදෙන් එතර. එතකොට ජනරජ කේන්ද්‍රය ගත්තොත් එහෙම ජනරජ කේන්ද්‍රයේ 12 වෙනි සිකුරු ගමන් කිරීම කියලා කියන්නේ කාන්තාවන් ජනරජයට විරුද්ධව යම් ආකාරයකට හඬක් අවදි කරන්න පුළුවන්. ඒ නිසා කාන්තා සංවිධාන කාන්තාවන් සම්බන්ධ වෙන්නා වූ යම් යම් ඒකක රජයට විරුද්ධව යම් කිසි ආකාරයක හඬක් අවදි කරන හඬක් යම් ආකාරයකට සම්බන්ධීකරණය කරන ස්වභාවයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකත් බොහොම පරිස්සමින් ඒ නිසා කළමනාකරණය කර ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි තාක්ෂණික ශේෂ්ත්‍රයේ ඉන්න පිරිස්. නැත්නම් අපි කියනවා තාක්ෂණයේ හසුරුවන පිරිස්, IT ශේෂ්ත්‍රයේ ඉන්න පිරිස් ආණ්ඩුවට විරුද්ධව යම් ආකාරයක කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සමාජ ජාලා වෙබ්
විරුද්ධ වගේ ඔය අගෝස්තු මාසයේ 7 වෙනි දා මාසයක විතර කාල පරිච්ඡේදයක් ඉස්සරහට ආණ්ඩුවට විරුද්ධව අමුතු ආකාරයේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්කම මතක තියාගත යුතුයි අනපනත් නීති වගේ දේවලුත් හැදින්න ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ වගේ ශේෂ්ත්‍රයන් හා සම්බන්ධ වෙන. ඒ විදිහට මේ සිකුරු මාරුව සිද්ධ වෙනකොට සිකුරු මාරුවෙන් මේ විදිහට රටට මේ වගේ බලපෑමක් එල්ලෙනකොට දැන් මේ දේවල් අපි රට ගතම පොදුවේ ගත්තේ පොදුවේ අරගෙන මේ දේවල් සමනය කරගන්න තුලනය කරගන්න අවශ්‍ය කටයුතු කරන පිළිබඳව තමයි මේ කතා බහ කරපෙන්නේ. එතකොට කළු මාත්මයක් දැන් මේක අපි පොදුවේ අනුබද්ධව ගතොත් එහෙම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බලපෑමක් එල්ල කරන්නේ කොහොමද? අපි සුබ ලග්නයන් පිළිබඳව එහෙම කතා බහට අවතින්න එහෙම. ඔව්, එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දිනශාන් සිකුරු කියලා කියන්නේ සාපේක්ෂව සුභ ග්‍රහයක් විදිහට අපි සලකන්නේ. නැත්නම් සෞම්‍ය ග්‍රහයක්. සුභයි කියන එකින් නෙමෙයි සෞම්‍ය කියන අදහස. සෞම්‍ය ග්‍රහයක් විදිහට අපි සලකන්නේ. එතකොට සිකුරු කියලා කියන්නේ වෘෂභ සහ තුලා රාශි දෙකේ අයිතිකාරයා. ඒ නිසා වෘෂභ රාශියට සාමාන්‍යයෙන් මේ සිකුරුගේ ග්‍රහ මාරුව හොඳයි. මොකද ලග්නාධිපති සිකුරු හතර වෙන්නට එනවා, බන්ධු ස්ථානයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඊට අමතරව තුලා රාශියට සුභයි, ධනු රාශියට සහ කුම්භ රාශියට. ඒ කියන්නේ වෘෂභ, තුලා, ධනු, කුම්භ කියන ලග්න වලින් උපන් අයට මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තහම යහපත් කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. වෘෂභ රාශියෙන් උපන් අයගේ හතරවෙනි භාවයට නැත්නම් බන්ධු ස්ථානයට තමයි මේ සිකුරුගේ සැපත් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් හතර වෙන්නට සිකුරුගේ පැමිණීමත් එක්ක ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ආශ්‍රිත කටයුතු යම් ප්‍රමාණයකට දියුණු වෙන්න, ඒ වගේම තමන්ගේ බන්ධු ඥාති වර්ගයා සම්බන්ධයෙන් යම් ආකාරයක පීඩාකාරී ස්වභාවයක් තිබුණා නම්, එහෙම නැත්නම් ඒ බන්ධු ඥාති වර්ගයා සම්බන්ධව යම් ආකාරයකට ගැටලු තිබුණා නම් ඒවා විසඳ කියා ගන්නත් පුළුවන් ඉඩ කඩක් පෙන්වුම් කරලා තියෙනවා. අනිත් අතට ගත්තොත් එහෙම තුලා රාශිය ගත්තාම තුලා රාශිය නම් අපි සාමාන්‍යයෙන් කියවෙන්නේ තුලා රාශියේ ලග්නාධිපතිය සිකුරු. ඒ වගේම එයා එන්නේ උතෝර අයස්ථානෙට, අයකෙන් ලැබීම ස්ථානෙට. ඒ නිසා ලැබීම ස්ථානෙට සිකුරුගේ සැපත් වීම කියන කාරණාව ඇතුලේ සිකුරු සාමාන්‍යයෙන් අලුත් ආදායම් තත්ත්ව නිර්මාණය කරනවා. ඒ නිසා තුලා ලග්නයෙන් උපන් තාක්ෂණය, කලාව, సౌందర్య, පරිගණකාශිත කටයුතු වල නිරත වෙලා හිටපු අයට මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම සුභ කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ධනු ලග්නයෙන් උපන් අයට පුණ්‍ය ස්ථානයේ ශක්තිය වෙනවා. ඒ නිසා පෙරපිනිස්මතු වීමේ ඉඩ කඩක්. එහෙම නැත්නම් අපි කියනවා අර සස්සරේ හුරුවට කරගෙන ආපු වැඩ කටයුතු වලට අලුත් ජවයක් ඇවිල්ලා පෙරපිනට නිස්මතු වෙනවා වගේ තත්ත්වයක්, පෙරපිනින් යමක් ඉහළට එස වෙනවා වගේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ පෙරපින ඉහළ යාම කියන කාරණාව, එහෙම නැත්නම් පෙරපිනින් ඉහළ යාම කියන தත්වය, පෙරපින තවදුරටත් වර්ධනය කර ගැනීම, කුසල ශක්තිය වර්ධනය කර ගැනීම කියන தත්වය අතිශය අත්‍යවශ්‍ය ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒක වර්ධනය කරගන්නත් පුළුවන් ඉඩකඩ ධනු ලග්නයෙන් පන්නට ඉතා හොඳින් ලැබෙන කාල පරිච්ඡේදයක්. කුම්භ ලග්නයෙන් උපන්න අයටත් නරක නැහැ. සාපේක්ෂව ගත්තාම කුම්භ ලග්නයෙන් උපන්න අයට එයාගේ හත්වෙන ශක්තිය වෙන්න පටන් ගන්නවා. හත්වෙන කියන්නේ හවුලේ කරන වැඩ කටයුතු, හවුල් ව්‍යාපාර ආදී දේවල් ටික යම් ආකාරයකට දියුණු වෙන්න පුළුවන් තත්ත්වයකට පත් කරගන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම කුම්භ ලග්නයෙන් උපන්න අයට අපි කිව්වා අර එන්නේ සතුරු ස්ථානයට කියලා අපි ලග්නයක් විදිහට කතා කරා. එතකොට මේ සතුරු ස්ථානයට ආවට, හයවැන්නට ආවට සතුරන්ව මිතුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට කරපු සතුරු කරදර කරපු කට්ටියවත් පොඩ්ඩක් මිතුරු කරගන්න පුළුවන්කමක්. කුම්භ ලග්නයට පොඩි ගැටලු තියෙනවා. එන්න තමයි අනපේක්ෂිත රහසිගත නැත්නම් ගුප්තමේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් එක. හැබැයි පොදුවේ ගත්තහම කුම්භ ලග්නයෙන් උපන්න අයට තිබුණු සතුරන්ව මිතුරන් කරගන්න පුළුවන්කමක්. ඒ කියන්නේ සතුරත් එක්කත් කතා බහ කරලා අපි කොහොමරි කළ සතුරව නම්මගෙන සතුරගෙන්ම අදාළ වැඩේ සමහරලට අපිට සතුරෙක් වෙලා හිටපු කෙනාව ඒ සතුරව මිතුරු කරගෙන ඒ එයාගෙන් අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට හොඳ යහපත් සේවක සේවකාදීන් ලබා ගන්නත් හොඳ කාල පරිච්ඡේදයක්, හොඳ සේවකයෙක් ලැබෙන්නේ ඒ සේවකයාට යම් ආකාරයක හිත දිනා ගන්න. ඒ වගේ දේවල් වලට සාපේක්ෂව ගත්තහම සිකුරු නැත්තම් අපි කියන්නේ කුම්භ ලග්නයෙන් උපන්න අයට මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තහම හොඳයි. සිකුරු මාරුවත් එක්ක මේ විදිහට බොහෝ දිනකට යහපත සිත සැලසෙනකොට අපිට මේ සම්බන්ධයෙන් දැන් අපි දන්නවා මේ විශ්ව ශක්තියක් තියෙනවා. මේ විශ්ව ශක්තිය අධ්‍යාත්මය සමගින් බැඳී පවත්න දෙයක්. එතකොට කළු මාත්මයා මේ දේන දේවල් සමනය කරගන්න අපිට අධ්‍යාත්මිකව විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන් යම් ආකාරයක කරන්න පුළුවන් කටයුතු කරනා මොනවා හරි තියෙනවාද? ඔව්, සාමාන්‍යයෙන් සිකුරුගේ ගුණාංගය නැත්නම් සිකුරු සුබ වෙනවා වගේම සිකුරු අසුබ වෙනකොට මේ ලක්ෂ්මීගේ ධනය ලැබීමේ ස්වභාවය අඩු වෙන්න පුළුවන්කමක්. එහෙම නැත්නම් අපි කියනවා ලක්ෂ්මී තරහ වෙන්න පුළුවන්කම හැබයක් පෙන්වන්න කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තහම ඒ සිකුරුගේ දුර්වලතා, එහෙම නැත්නම් සිකුරුගේ යම් ආකාරයකන අවපීඩන කාලකාර අපේ තංගේන යම් බාධාකාරී තත්ත්වය අවම කරගන්න, පාලනය කරගන්න එකක් අපි ආධ්‍යාත්මිකව
දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇතුලෙන් අපි පිරිසිදු වෙන්නට අවශ්‍යයි. ඊළඟට අපි බාහිරෙන් පිරිසිදු වෙන්නට අවශ්‍යයි. ඔක අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂානුකූලව කරන කාරණා කිහිපයක්. ඒවට තමයි අපි සමහරවිට ඇතුලෙන් පිරිසිදු වෙන්න තමයි අපි සමහරවිට භාවනා ශක්තියන් වගේ දේවල් දෙන්නේ, බෝධි පූජාමය ශක්තියන් වගේ දෙන්නේ. බාහිරෙන් දියුණු වීම සම්බන්ධ කාරණා වලට තමයි අපි ඇත්තටම ගත්තොත් එහෙම ඔය දානමාන වගේ කටයුතු වලට යොමු වෙන්න කියලා කියන්නේ. මොකද දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඇතුලෙන් බෝධි පූජාව කියන්නේ සමහරටකම් බාහිරින් කරන එකක් කියන කාරණා. හැබැයි ඕනම කෙනෙක්ට ටිකක් බෝධියක් ගාවට ගිහිල්ලා යන වෙලාවේ ටිකක් ඔළුව යකාගේ කම්මල වගේ වුණත් සාමාන්‍යයෙන් බෝධියක් වටේ ඉඳලා එතන කැරකිලා ඒත් එක්ක ඉන්නකොට යම්කිසි ආධ්‍යාත්මික සුවපත් භාවයකට පත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සිකුරුගේ ග්‍රහවලයක් නැත්නම් සිකුරුගේ දෝෂයකට යම්කිසි වත්පිළිවෙතක් කරනවා නම් සාමාන්‍යයෙන් අවම වශයෙන් බෝධිය වටේ පස්වතාවක්වත් කරගෙනවා නම් හොඳයි. දක්ෂිණාවෘතව. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ සිකුරු සඳහා බෝධි පූජා වගේ දේවල් කරනකොට ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මැටිපැන් කලයක් ගන්න නැතුව ඔබ සම්ගොඩක්යෙන් කඩවල වල තියෙනවා දැන් බෝධීන් වහන්සේලා ගාවත් තියෙනවා ප්ලාස්ටික් පෑන් කල. එතකොට ප්ලාස්ටික් පෑන් කල තියෙන තැනකදී ප්ලාස්ටික් පෑන් කලයක් ගත්ත හැකි ටිකක් ලස්සන වර්ණ. අපි කියන්නේ නිකන් දීප්තිමත් පැහැ තියෙන ලා කහ නිල් වගේ වර්ණ හරි ලස්සන පාට තියෙන ඒවා තියෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මැටි පෑන් කල තියෙන තැනක් නම් මැටි පෑන් කල තියෙන තැනක් නම් අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය සම්මතය නැත්නම් කෙනෙක් ඉදයි දැන් මේ ප්ලාස්ටික්ද කරන්න කියලා එහෙම නෙවෙන්නේ. අද ඉන්න කට්ටියට සම්සි වැඩක් කිව්වහම ඉස්සරහට ප්ලාස්ටික් කලද තිබුණේ කියලා අහනවා. ඒක ඒ ද්‍රව්‍යයන් තියෙන ಗುಣ තියෙනවා මේ ග්‍රහයන්. ඒවත් එක්ක අපි මේ කියන්නේ. මොකද සම්ප්‍රදාය දාහිරපු ඖෂධ වලට වඩා අද ඖෂධ ක්‍රමානුකූලව වෙනස් වෙනවා. ඒතකොට ඒ දැනුමත් එක්ක යාවත්කාලීන වෙන්න ඕන ප්‍රතිඵල ලැබෙන විදිහත් එක්ක අධ්‍යක්ීමුත් එක්ක අපි ඒව තවදුරටත් එක්කාසු කරගන්නවා. ඒතකොට එහෙම කරගන්න ඕන නම් ඒක පැත්තකින් පහසුයි. මං කිව්වේ ප්ලාස්ටික් වර්ණවත් කලයක් අරගෙන බෝධිය නාවණයක වට පහක් ගිහලා බෝධිය නාවණයක පහසුවේ. ඊළඟට එහෙම නැත්තම් මැටිපැන් කලයක් අරගෙන ඉවර වෙලා ඒකේ කටවටේට මල් මාලයක් ගොතලා ඒ කියන්නේ නිකම් මැටි කලේ නෙමෙයි අර අයන්න ඕන ඒකේ අර කටේ ඇතුල් කියන්නේ අර කටේ දිනනම ධාරයක් වගේ එකක් එනවනේ අන්න ඒ කටේ ධාරේ වටේට මල් මාලයක් ගොතන්න ඕන මල් මාලයක් වෙලන්න වෙලලා ඉවරලා ඒ මල් මාලරයන් බෝ එකක් වගේ පටි දෙකක් වැටෙන්න ඕන ඉස්සරහට අපි මේ අතර ගත්තට පස්සේ මෙහෙම මල් මාලේ වටේට අපිට පේනවා ඉස්සරහින් කෙනාට පේන්නේ මෙහෙම මල් මාලේට තමයි පොඩි කෑලි දෙකක් බෝ එකක් එනවා වගේ තයි එකකින් කෑලි දෙකක් එනවා වගේ එන්න ඕන එහෙම සකස් කරගත්ත එකකට පෙරාගත්ත පැන් අරගෙන ඒ පෙරාගත්ත පැන්වලට සුදු හඳුන් කුඩු ටිකක් දාලා ඒකට වර්ණවත් උච්ච මල් තුනක් හෝ පහක් හතක් වගේ සංඛ්‍යාවක් මුලින් තියලා ඒක බෝධි පූජාව පටන් ගන්නකොට බෝධි පූජාවට සූදානම් වෙනකොටම මට තියෙන මේ ග්‍රහාපල විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ තියෙන මේ සිකුරුගේ ග්‍රහ මාරුවත් එක්ක ඇති වෙන යම්කිසි දෝෂයක් තියෙනවා නම් අන්න ඒ දෝෂය දුරු වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන බෝධින් වහන්සේගේ ගිනිකොන දිශාවේ මේ කලයේ තියලා ඒ කියන්නේ බෝධිය වටේ ප්‍රාකාරය තියෙනවනේ ඔතනනේ ගොඩක් වලට මල් පූජා කරන්නේ අන්න ඒ මල් පූජා කරන ප්‍රාකාරයේ ගිනිකොන දිශාවට වෙන්න මෙන්න මේ කලයේ තියලා ඉවර වෙලා ඒ ගිනිකොන දිශාවටම දැහැත් මල් උක්කකුරු සූකිරි පුළුවන්කමක් තියෙනවා නම් අෂ්ටපාන නැත්තම් අඩුම ගානේ බෙහෙත් පැන් ටිකක් බෙහෙත් නැත්තම් අපිට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් ගිලන් පස ටිකක් මේ වගේ දේවල් ලස්සන්ට පිළිවෙලකට සකස් කරලා ඒව පූජා කරලි වෙලා ඊට පස්සේ තමන් පහම් පත්තු කරලා ආලෝක පූජා සුදුම් පූජා ආදී දේවල් කියලා හොඳට තමන් පිරිත් සජ්ජායනා කරලා ඊට පස්සේ සියලු ග්‍රහ දෝෂ ග්‍රහාපල දුරු වෙන්න ඕන උතුම් මේ බෝධින් වහන්සේට මේ පැන් කලයේ වත් කිරීමෙන් බෝධිය සුවපත් වෙනවා සේම බෝධිය නිරෝගීව වැඩෙන්න මේ පැන් කලයේ හේතු වෙනවා සේම මගේ ජීවිතය නිරෝගීමත් වෙන්න මගේ කය නිරෝගීමත් වෙන්න මගේ මනස නිරෝගීමත් වෙන්න යහපත් ආකාරයෙන් ඉදිරියට වැඩෙන්න මේක හේතු වෙන්න ඕන වාසනාව වෙන්න ඕන කියලා මේ පැන් කලයේ වක් කරනවා මේ වක් කරලා ඉවර වෙලා සාපේක්ෂව ගත්තාම අර මල් මාලය හරිනම් කරඳ පැලයක් මුලට දානවා බෝ වලේරේ මේ දාන එක කරඳ ගහක් මුලට මල් මාලේ දානවා එහෙම දාගත්තා නම් සාමාන්‍යයෙන් මේකේ සෑහෙන දෝෂයක් අවම කරගන්න පුළුවන් අනිත් පැත්තට ගත්තොත් එහෙම එතනදිම කුරුළු ජෝඩු තුනක් විතර නිදහස් කරන්න පුළුවන්කමක් තියෙනවා නේ කියන්නේ බෝධිය පරිශ්‍රයේදී කුරුළු ජෝඩු තුනක් නිදහස් කරලා ඉවරලා තමන්ට හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් මම මේ අහසේ ඉගිලෙන පක්ෂී නැත්නම් නිදහසේ සරණ මේ පක්ෂීන් නිදහස් කර අහසේ හපෝ ඉගිලෙන්න පුළුවන් ආකාරයට එහෙනම් මගේ මේ ගමන බාධාවකින් තොරව මගේ විශ්වීය ගමන මගේ විශ්වයෙන් තියෙන ලැබෙන්න තියෙන தত্ত্ব ඒව හරියාකාරයෙන් ලැබිලා විශ්වය මට විවර වෙලා මගේ අනාගතය විවර වෙන්න කියලා අදිෂ්ඨාන කරගන්න කිතාමත්ම හොඳයි. එහෙමනම් මෙතෙන් අපිට තවත් අටවාටි එකක් ටිප්පණි සඳහන් කළ යුතු නැසියල් ඔබට සඳහන් කළ අපේ කැලුම් ගුණතිලක මහත්මයා. එතමත් සඳහන් කළා මේ සිකුරු මාර්ග සිද්ධ වෙන්නේ කොහොමද, කොයි කාලෙද, මොන වගේ බලපෑම්ද ඇති වෙන්නේ, ඔබට මොන වගේ වාසිදායක තත්ත්වෙන් උදා වෙන්නේ, වගේම ඔබ විසින් කළ යුතු
වත් පෙළවෙත් සියල්ල පිළිබඳව තාමත්ම අපූර්වට පැහැදිලි කළ දුන්න එතුමා. ඉතින් මේ අනුව කටයුතු කරලා මේ කාල සීමාව ඔබේ ජීවිතය සුවපත් පහන් ජීවිතයක් කරගන්නට ඔබත් කටයුතු කරන්න කියන කාරණාව ඔබට සිහිපත් කරමින් තමයි අපි සමුගන්න සූදානම් වෙන්නේ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක මහත්මයාට අපි හෘදයාංගම ස්තුති පුද කරන ගමන් බොහොම ස්තුති පුතුමාට අපි නැවත හමුවෙමු. ආයුබෝව වේවා. ඒ වගේම ප්‍රේක්ෂක හිතපුතුනි ඔබටත් ආයුබෝව වේවා. ඔබේ ජීවිතයේ සුභාන් වේවා. අපි ගිහිල්ලා ඉන්න ඔබේ යාළුවන්ට හිතවතුන්ට මිතුරන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. නැවත හමුවෙමු.